වැටුණු රටක්, උෂ්ම හිරවුණු රටක්, බංකොලොත් වෙච්ච රටක්, ඉස්සරහට අරගෙන යෑමේ වගකීම අපිට තියෙනවා, ජනාධිපතිවරයාට තියෙනවා. කොහොම වුණත් ඒ ආර්ථික කළමනාකරණය ඇතුලේ, දේශපාලන කළමනාකරණය ඇතුලේ අද රටේ ජනතාවට රටට හුස්ම ගන්න පුළුවන් තත්ත්වයකට රටපත් වෙලා තියෙනවා කියන කාරණේ හරි පැහැදිලි. එදා අපි පෝලිං වල හිටියා, එදා මහපාරේ මිනිස්සු මැරුණා, ගොවිය දියවර හිටියේ පාරේ, අපි හිටියේ පාරේ. ඒ ඇති කරපු දේශපාලන වෙනසත් එක්ක රට හුස්ම ගන්න තත්ත්වයකට පත් කරලා තියෙනවා. ඒ වගේම ලෝකේ පුරා වෙබ් අඩවි ආර්ථික විශ්ලේෂකයන් රට ඉස්සරහට යනවා කියන කාරණේ පිළිගනිමින් තියෙනවා. බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කරා ගිය සතියේ වැටුණු රටවල් වල මූල්‍යමය අගයන් වලින් ලංකාවේ රුපියල තමයි ඉතාම ඉක්මනින් ශක්තිමත් වෙමින් පවතින්නේ කියලා.